අපියොන්ට ආරාධනා කරනවා මාධ්‍ය අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීම සඳහා වැදගත් නිසා පෙරණි කුණු අවලස්සන ඇඳුම් ඉවත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ඇඳුම් පළඳ ගන්න කියලා අපි මාධ්‍යට ආරාධනා කරනවා අපි දැන් අවස්ථා කීපයක් බලාගෙන ඉන්නවා රටට ආර්ථික වශයෙන් ඉතාමත් වැදගත් ශේස්ත්‍ර පිළිබඳව අසත්‍ය ප්‍රවෘත්ති වාර්තා කරනවා මම දැක්කා සමහර නාලිකා වාර්තා කරන ප්‍රවෘත්තිය ගත්තාම ඉස්සරලම හෙටිම ආණ්ඩුව මුදල් අච්චු ගහයි ඊළඟ ප්‍රවෘත්තිය ඒ නාලිකාවෙන් ආණ්ඩුව මුදල් අච්චු ගැහුවද ඉස්සලා ගැහුවා කියලා පස්සේ අපෙන් අහනවා ගැහුවද කියලා බලන්න ඊළඟ ගහනවා මුදල් අච්චු නොගැසු බව පවසයි ඒ වගේම ඔබට මතකදී පහුගියදා අරුගම්බේ ප්‍රදේශයේ යම් ප්‍රහාරයක් පිළිබඳ වාර්තාවක් ඒ වාර්තාව උනාට පසුව අපි ඉතාම සැලසුම් සහගතව පියවර ආරම්භ කරා එවැනි බුද්ධියංශ තොරතුරක් ආපුවම ආණ්ඩක වගකීම මොකද්ද බුද්ධියංශ තොරතුර පත්‍රයේ දානක නෙවෙයි ඒවට අපි ආරක්ෂක විධිවිධාන තහවුරු කරා ඒ නිසි පියවරese ගණමින් තීබියදී මම දැක්ක එක මාධ්‍ය නාලිකාවක් මේ තොරතුරු ආවේ ඉන්දියාවේ මුළුමනි මාසත්තේ මතක තියාගන්න ඊට පස්සේ කියන්න පටන් ගත්තා මේ තොරතුරු ලබා දෙන ඇයට ලක්ෂ 50 ගානේ මුදල් යොදවලා තිනවා සම්පූර්ණ අසත්‍යයි ඒ අසත්‍ය කරුණු මාධ්‍ය තුල වාර්තා කරන්න පටන් ගත්තා මේ යම් අරමුණක් තිබෙනවා මේ අරමුණ තමයි අපි බලය අරගෙන ඉත කෙටි කාලයේ අපිට බලය තියෙන්නේ ස්ථාන කීපයක විතරයි කැබිනට් මණ්ඩලයේ අපි ඉන්නේ 3 දෙනයි ඒගොල්ලෝ කල්පනා කරන මොකද්ද ශක්තිමත් භාවයක් ඇති වෙන්න ඉඩ නොදී මේක හොල්ලන්නේ කොහොමද කියලා අන්න ඒ සඳහා තමයි මේ තාමත් අසත්‍ය ප්‍රවෘත්ති නිර්මාණය කරන්න පටන් අරන් තියෙන්නේ ඒ නිසා මේගොල්ලන්ට අවශ්‍යතාවය තිබෙනවා සමාජය තුළ අරාජකත්වයක් නිර්මාණය කරන්න ඒ නිර්මාණය කිරීම සඳහා මාධ්‍ය නාලිකා එකක් දෙකක් පමණක් නොවේ මතක තබා ගන්න දේශපාලනයක් එතට දැන් බැහැලා තිබෙනවා සමහර අය ඉතාමත් අසත්‍ය කරුණු තමගේ වේදිකාවේ කියන්න පටන් අරන් තිනවා. ඇත්තට වේදිකාවෙත් නෙවෙයි, ගෙවල් ඇතුලේ. එක්ක හෝටලයක් අස්සේ, එක්ක ගෙදරක ස්තූපුවේ. රාජ්‍ය සේවකයන්ට වැටුප් වැඩි කරන්න තීන්දුව කරලු, සල්ලිත් වෙන් කරලු, ඉතින් දෙන්න තිබ්බනේ. තීන්දුවත් ගත්තනම් සල්ලිත් වෙන් කරාන. එම අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් තිබෙන. තව පැත්තකින් කියන්න පටන් අරන් තිබෙනවා. තව මාසෙයි දෙකයි තුනයි මේක වැටේ මතක තියාගන්න. ජාතික ජන බලවේගයේ මේ ගොඩනගපු ආණ්ඩුව මාස 3න් නෙවෙයි. මේ ආණ්ඩුව අපි නතර වෙන්නේ මේ රට හදලා මිස මේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව නතර කරන්න බැරි වුණා කියලා තියාගන්න. ඊට පස්සේ දැන් කියන්න පටන් අරන් තිබෙනවා නෑ මේ ජාතික ජන බලවේගයේ ඉන්නේ පුරුදු නැති අය. පුරුදු අය එවන්නලු. මොනවට පුරුදු අයද? ඒක ඒගොල්ලෝ පුරුදුයි මහජනයාගේ දේපල හොරකම් කරන්න ඒගොල්ලෝ පුරුදුයි. ඒගොල්ලන්ට මහජනයාගේ ධනය නාස්ති කරලා පුරුදුයි. කොච්චර නාස්තිද කියලා ඉන්න පුරුදු වෙලාද කියනවා නම් පෙරදිලා කෝකියෝ ඉල්ලනවා. ආරක්ෂාවට 163ක් ඉල්ලනවා. පෙරදිලා වාහන 16ක් ඇම්බියුලන්ස් එකත් එක්ක තියාගෙන ඉන්නවා. ඒ විතරක්ද? එහෙට මෙහෙට පැනලා පුරුදුයි. පාර්ලිමේන්තුව ගහගෙන පුරුදුයි. පාර්ලිමේන්තුවට මිරිස්කුඩු ගනලා පුරුදුයි. පාර්ලිමේන්තුවට පිහිගනලා පුරුදුයි. අපේ රටේ පාතාලය ආරක්ෂා කරලා පුරුදුයි. අපේ රටේ කුඩු ව්‍යාපාරය ඉදලා පුරුදුයි. ඕක තමයි ඒගොල්ලන්ගේ පුරුද්ද. දැන් අපි අහනවා ඒගොල්ලන්ගෙන් පුරුදු අය එවන්න ඕනද? ජනාධිපතිවරණ වේදිකාවේදී මොකද කිව්වේ? ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආවොත් ඩොලර් එක රුපියල් 400ට යනවා කිව්වා. අන්න අපි 300ට යටින් තාමත් තියාගෙන ඉන්නවා ඩොලර් එක. අකණ්ඩව තෙල් සැපීම ලබා දෙනවා විතරක් නෙවෙයි අපි නේද මිල අඩු කරලා ලබා දෙන්නත් කටයුතු කරලා තිබෙනවා. අපි ඔබට කියන්නම් දැන් ඉතා කෙටි දවසකින් අපි අකණ්ඩව විදුලිය පමණක් නෙවෙයි විදුලි බිල අඩු කරලා ලබා දෙනවා. ඊළඟ ඒගොල්ලෝ අපිට කිව්වා සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන සියලු වැඩ කටයුතු අපි කරා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක වට ගණනාවක සාකච්ඡා කරා. මා පසුව කියන්නම් ඒ ඉතාමත් හොඳ ප්‍රතිඵල ලැබෙමින් තියෙනවා. පසුව කියන්න. ක්‍රමානුකූලව ආර්ථිකය ස්ථාවර කරමින් තිබෙනවා. සංචාරක ආපු අවුරුදු 2025 බවට පත් වෙනවා. අද කියලා යන්න. සලසුම් හදලා තිබින්. හැබැයි මේ සංචාරකයන් එනකොට අපි ගුවන්තොටුපළ තව පළල් වෙන්න ඕන. පෞගේ කාලේ වංචා දූෂණ හේතු කොටගෙන जनाधिपति कार्य साधक बलका क्लीन श्रीलंका श्रीलंका ක්ලීන් ශ්‍රී ලංකා අර මුදල ගොඩනගනවා හැම කෙනෙකුටම මේකට දායකත්ව සපයන්න පුළුවන් මේ රට මේ කලාපේ පිරිසුදුම ඉතාමත් වන සමාජ ගරුත්වය තියෙන රාජ්‍ය විනය තියෙන රාජ්‍ය බවට ශ්‍රී ලංකාව පත් කරන මතක තියාගන්න අපි දන සමහර ප්‍රශ්න කීපයක් තියෙන પાස්පෝර්ට් ප්‍රශ්නය තියෙන પાස්පෝර්ට් අවසන් වෙන්න කලින් අලුත් ටෙන්ඩරි ප්‍රදාන කරන්න හැබැයි තිබුණු ඉන්දු ආණ්ඩුවලට දැන් මේ පුරුදුයි පාලනේ පුරුදුයි කියන ආණ්ඩුවල තියෙන પાස්පෝර්ට් ඉවර වෙන්න කලින් අලුත් પાස්පෝර්ට් ගේන්න ටෙන්ඩරේ දෙන්න බැරි වුණා. සහල් පිළිබඳ ප්‍රශ්නයක් මතුවලා තිබෙනවා. අද අපි සතුව වී ගබඩාවක එක ඇටයක් නැතුව
අපිට විලදපොළ පාලනය කිරීම සඳහා එකම එක තියෙන නීතිය විතරයි. හැබැයි නීතියෙන් පමණක් නෙවෙයි විලදපොළ පාලනය කරන්න ඕන. විලදපොළ ඇතුලේ පංගුවක් අපි අත්පත් කරගන්න ඕන. ඒකයි සලස්ම. ඒ නිසා ඔන්න පුරුදු නායකයෝ කරපුවා. ඒගොල්ලෝ ප්‍රශ්න ගොඩ ගහන ආණ්ඩුව ජාතික ජන බලවේගය ප්‍රශ්න විසඳන ආණ්ඩුව